ഇപ്പം സൗഖ്യ അമിത്യമക്കിയെ പുറ്റിയിട്ട് പാർലമെന്റിന്റെ ബഹുതരയാ സാമാന്യ പേര് സമർന്നുവീമ സസ്പിര സമർന്നുവീമക്കിന് കാരണാകന് ജബുലി സാഹചക്ര എനിസ ഉൻഗേ അഭിലാഷയാൻ റട്ടറക്കിയുമത് ഈ മന്നത്ത അഭിലാഷാൻ റട്ടകൊടനീമത് കിയ കാരണയെ മതി പെഹദിവിന അവസ്ഥാവ തമായി ഇട്ടു സൗഖ്യ അമിത്യ സംബന്ധം മേ വരക്കൊട്ട വിവിധ ආරංච පැතිරෙමින් තිබෙනවා සමහර ආරංච වලින් කියවෙනවා මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිත සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා කියලා ඒතර අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතර කරපු කතාවෙදි කිව්වා මේ රට ගමන් කරමින් තිබුණා ඒ විනාශයෙන් මුදවා ගන්න තමයි නව අගමැතිවරයෙක් පත් කළේ කියලා. ඒ වගේම ඉතා පැහැදිලිව පෞද්ගලික කාලේ සාකච්ඡා වලින් තිබුණා රෝතු සේවයේ. රෝතු සේවයට සම්බන්ධ වෙච්ච නියෝජිතයින් හතර දෙනෙක් පෞද්ගලික කැබිනට් මණ්ඩලයේ හිටියා. එතකොට එහෙම කියනකොට ඒව නෑ කියන්න ඉදිරිපත් වෙච්ච ප්‍රධාන පුද්ගලයා තමයි රාජ සේනාරත්න ඇමතිවරයා. ඒතර අපි දන්නේ රෝයකේ නෑ කියලා කියන්න රාජ සේනාරත්න කොහමද රෝයකේ නෑ කියලා කියන්නේ? දැන් කෙනෙක් රෝයකට සම්බන්ධ නෑ කියනවා නම් ඒ සංවිධානය ඇතුලේ ඉඳන් කියන්නේ නැත්නම් මොකද රෝයක ලිස්ට් එකක් දාලා තියනවද මෙන්න අපේ මේ මේ අය තමයි ඉන්නේ කියලා? තන අපිට තියෙන ප්‍රශ්න තමයි රාජසේනාරත්න ඇමතිවරයා කොහොමද දන්නේ මේක රෝයකේ සම්බන්ධය නැතිකම ඒවා පිළිබඳ උත්තර දෙන්නේ රාජසේනාරත්න ඇමතිවරයා. ඊට දෙහාට කියලා බැලුවාම පෞගේ ඉතිහාසයක් පුරාවට දේශපාලඥයේ කරණ දේශපාලන කරණම් ගහලා තියෙනවා නම් ඒ නම් ලැබස්සුවේ ඉහළින්ම ඉන්න පුද්ගලයා තමයි රාජසේනාරත්න ඇමතිවරයා කියන්නේ. ඒත් එහෙමනම් මේ නව අගමැතිවරයෙක් බිහි කිරීම අධිකරණ ජනාධිපතිතුමා පෙන්නලා දෙන විදිහටම රටේ සුභ සිද්ධියක් නම් සිද්ධ වුණේ ඒ කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමතිවරයා රාජසේනාරත්න වෙන්න බෑ. ඒක ඉතා පැහැදිලි. උතර මේ වෙනකොට අපි හෙද වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා තියෙනවා සහ අනෙකුත් කාණ්ඩ සමග සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් ඉතා පැහැදිලිව කියලා තියෙනවා රාජිත සේනාරත්න සෞඛ්‍ය අමතිවරයා හැටියට පත් කරගත්තොත් ඒ මොහොතේම ආරම්භ වන දැවැන්ත ක්‍රියාවලියකට පොදු එකඟතාවයෙන් සහභාගී වීමේ සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා. එහෙමනම් වෛද්‍යවරයෙකුට මේ අපි අරන් තියෙන තීරණය අනිකුත් කාර්ය මණ්ඩලවලත් අනුමැතිය ලැබෙමින් තියෙනවා. ඒ වගේම අපි ජනතාවට කියනවා මේ දේශපාලඥයෝ මේ විනාශකාරී දේශපාලඥයන්ව දිගින් දිගටම සම්දර්පණය කරන්න ලෑස්ති වෙනවා නම් ඊට එරෙහිව පළමු වෙඩිමුරේ තියෙන රජ වෛද්‍යනායක සංගමේ සූදානම් ඒ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපි ජනතාවට කියනවා තමුන්නාසලගේ කෙටි කාලීන තමුන්නාසලට යම්කිසි අපහසුතාවයක් ඇති වෙයි. හැබැයි ඒ කෙටි කාලීන අපහසුතාවය ඇති වෙන්නේ මේ රටේ දේශපාලඥයෝ ගෙම්බන් ලෙස කටයුතු කිරීම නිසා මේ රට ඇද වැටෙන අගාධයෙන් බේර ගන්න. ඒ නිසා මේ පණින ගෙම්බන්ට ඒ ගෙම්බන් පිළිගන්නාට විශේෂයෙන් මේ රාජසේනාරත්න වගේ අයව තවදුරට සතුටටපත් කරන්න නම් උත්සාහ දරන්නේ අපේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. ඒ සමස්ත ජනතාවගේ ඉල්ලීම ඒ සමස්ත ජනතාවගේ නියෝජිත හැටියට අපි තීන්දුවක් අරගෙන තියනවා
රාජ්‍ය සේනාරත්න සෞඛ්‍ය මන්ත්‍රීට පත් කරන පළවෙනි මොහොතේම නැවත දැනුම් දීමකින් තොරව රාජ්‍ය වෛද්‍යනායක සංගම වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් දීප ව්‍යාප්තව ආරම්භ කරා. ඒ මූලික පියවරේදී අපේ පියවරක් ලෙස ගන්න කාසල් වීදියේ කාන්තාරෝහල, රිජ්ජු ආරයා ළමාරෝහල, ද සොයිසා කාන්තාරෝහල, මාර්ගම් පිළිකායතනය, සිරිමාව බණ්ඩාරනායක ළමාරෝහල මේ කියන ස්ථානත් වකුගඩු එකකයි වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට අවතින්නේ නැහැ. හැබැයි මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය ඒ සෞඛ්‍යමන්ත්‍රීට රාජ්‍ය සේනාරත්නට පත්වීමක් ලබා දුන්නොත් ලබා දෙන පළවෙනි අවස්ථාව ආරම්භ වෙනවා. ඒ අවසන් වෙන්නේ රාජ්‍ය සේනාරත්න එමතරතුරෙන් ඉවත් කරනවට පසුයි. එනිසා අපි කියනවා දේශපාලන ගේම් වලට රටේ ජනතාව පාවිච්චි කරන්න එපා. මේ දේශපාලන ගේම් වලට පාවිච්චි කරලා රාජ්‍ය සේනාරත්නල වගේ කුජීත වෙච්ච මේරණ වින කරපු දේශපාලඥයෝ පාවිච්චි කරන්න සූදානම් වෙනවා නම් ඊට ඇරෙව පෙරමුණ අරගෙන ජනතාව වෙනුවෙන් පෙළගස්සන්න ජනතාව පාලනය බසන්න රජයේ වෛද්‍යනායක සංගමේ සූදානම් මීට පෙරේම කරලා තියෙනවා. ඉදිරියේදී නම රජයට අපි දැනුම් දෙනවා, සාධිකර ජනාධිපතිවරයාට දැනුම් දෙනවා මේ වගේ කුජී දැච්ච දේශපාලඥයන්ව සතුටු කරන සූදානම් වුණොත් ඒ සතුටු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාරදෙන පරිණාමස්ථායම දීප ව්‍යාප්ත වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණයි.